सहोदर सहोदरी अभी विशेषाकारेन मे रात्रि दी आज्ञा करमु अपगे दरुवन वेडुवेन अद लोक लमा दवस एमेम अक्टोबर मासे पलवेनिदा ජේසුගේ කුඩා මලවන තෙරේසා මුනිතුමියගේ මංගල්‍ය සමරනවා තෙරේසා මුනිතුමිය ලිටල් ෆ්ලවර් ඔෆ් ජීසස් ජේසුගේ කුඩා මල අපි ඇයිද කියන්නේ ජේසුගේ කුඩා මල කියලා පුංචි දේවල් ඉතාම ආදරෙන් කළ ශුද්ධවන්ත आदर අපි හැමෝටම ලොකු ආදර්ශයක් අපි හැමෝටම ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වෙන්න පුළුවන් පුංචි දුවේ පුතේ ඔබටත් ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වෙන්න පුළුවන් ඔබ කරන පුංචි වැඩය පුංචි කොටස ජේසුට තියෙන ඉමහත් වූ ආදරයකින් කිරීමතුලි ජේසුස් වහන්සේ පුංචි දරුවන්ට ආදරේ ජේසු එදා ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවක जेसु लंगट
පුංචි දරුවන් වරගෙන අම්මලා එනවා තමන්ගේ ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත්තබා ගන්නා පිණිස උන් වහන්සේ වෙත මේ දරුවන්ව ගෙනාවා එවිට ශ්‍රාවකයෝට තරවටු කළා ජේසුස් වහන්සේ දැක ඉතා අමනාප වී ලදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න ඔවුන් නොවලක්වන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ බදු අය සන්තකේ සැබවින්ම මම ඔබට කියමි යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවකු මෙන් නොපිලිගත්තොත් ඔහු කිසිසේත් ඒ ඇතුළු නොවන්නේ ජේසුස් වහන්සේ මේ දරුවන් තුරුළු කරගෙන ඔවුන් පිටත් තබා ඔවුන්ට ආශිර්වාද කළසේ ජේසු පුජි දරුවන්ව බදාගෙන තුරුල් කරගෙන ඔවුන් පිට අත්තබා ඔවුන්ව ආශිර්වාද කළසේ අපි ආඥා කරමු අද දවසේදී විශේෂයෙන්ම දුක් පීඩා විඳින දරුවන් වෙනුවෙන් රෝහල් ගත වෙලා ඉන්න පුංචි දරුවන් වෙනුවෙන් අපි ආඥා කරමු පිළිකා රෝහලේ ඒ වගේම රෝගය හොයා ගන්න බැරුව පරීක්ෂා කරන මට්ටමේ ඉන්න දරුවන් වෙනුවෙන් ආඥා කරමු ගොඩක් දෙමව්පියෝ දුක් විඳිනවා ඔබ දන්නවා දරුවෙක් අසනීප වුණාම අම්මා තාත්තට තියෙන වේදනාව විශාල වේදනාවක් ලොකු වේදනාවක් අපි අද දවසේදී ජේසුගේ ආදරය පුංචි දරුවන්ට ලැබෙන බව සිහිපත් කරන දවසේදී ලෝකෙම දරුවන්ගේ දවස නම් කරලා තියද්දී කතෝලික සභාව 1873 ප්‍රංශයේ ඉපදුණු තෙරේසා කන්‍යාවගේ මංගල්‍ය සමරනවා මේකට එකක් සම්බන්ධයි මේ මංගල්‍ය කතෝලික සභාවේ තිබ්බ මංගල්‍ය ඔක්තෝබර් මාසේ පළවෙනිදා ජේසුගේ කුඩා මල නිසා ලෝකයේ තුලම සිල්ම දරුවන්ගේ දවසේ හැටියට නම් කර තිබෙනවා පුංචි දරුවන්ට ජේසු ආදරේ තෙරේසා කන්‍යාවේ උදාහරණයක් නිසා අපි ආඥා කරමු මේ දුක් පීඩා විඳින දරුවන් වෙනුවෙන් කුසට ආහාරක් නැති දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වැරදි නිසා හරි අධ්‍යාපනයක් නැති කුසට ආහාරක් නැති ආදරයක් නැති අනුකම්පාවක් ලබා ගන්න නැති දරුවන් වෙනුවෙන් අපි මේ මොහොතේදී විශේෂ යාඥා කරමු මේ වගේම ඔබේ දරුවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන ලොකුම සම්පතක් ඔබේ දරුවෝ ඔබේ දුව පුතා ඔබගේම ස්වරූපය ඔබගේම මොහොන පිළිපිපු කරන ඔබේම දුව පුතා වෙනුවෙන් ඔබ යාඥා කරන්න ඔබේ දරුවන් වෙනුවෙන් යාඥා කරන අතර විශේෂයෙන්ම අසරණ දරුවන් උදෙසා අපි යාඥා කරමු සුදස් ස්වාමිනේ ඔබ වහන්සේගේ දිව්‍ය මේ ස්පර්ශය මේ දරුවන් වෙත දානි කළ මැන අසරණව පීඩාවෙන් වේදනාවෙන් ඉන්න රෝගී තත්වෙන් ඉන්න සිල්ම දරුවන් ඔබ වහන්සේ ආශිර්වාද කරමු සුදස් ස්වාමිනේ ඔබ වහන්සේගේ සුවේ සානසනසි මේ දරුවන් වෙත ගලා එන සලස්වයි මේ දරුවන් තුලින් දෙමව්පියන්ට මහා ප්‍රීතියක් ඇතිවන පිණිස මේ දරුවන්ව හරියාකාරව පෝෂණය කරන්නට හරියාකාරව අධ්‍යාත්මිකව ශක්තිමත් කරන්නට ඔවුන්ගේ දෙමව්පියන්ට වරම් දෙන්න සුදස් ස්වාමිනේ ඔබ වහන්සේදා දරුවන් තුරුළු කරගෙන ආශිර්වාද කළාක්සේ මේ දරුවන්ව අපසිල දෙනාමද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ සුදස් ප්‍රින්තුව දිව්‍ය වර ප්‍රසාද සුදාත්ම බලය ප්‍රසමවටම මේ දරුවන්ට දානය කරමින් එදා ඔබ වහන්සේ ප්‍රඥාවෙන් කාය ශක්තියෙන් මිනිසුන්ගෙන් හා දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලබා ගනිමින් හැදුනාස්සේ අප සියලු දෙනා දරුවන්ට දෙමව්පියන්ට කීකරුව කාය ශක්තියෙන් ඔබ වහන්සේගේ ප්‍රසාදය ලබමින් වැඩෙන්නට වරම් දෙන්න. ඒ වරප්‍රසාදය දෙන්නේ බලය දෙන්නේ ඇහැට නොපෙනෙන මහා අධ්‍යාත්මික බලය දෙන්නේ සුදාත්මයන් අපි සුදාත්මයන් වහන්සේට අපේ දරුවන්වද අපේ ජීවිතද බාර කරමින් සුදාත්මයන්නි අප හැම කෙනෙකුම ශක්තිමත් කරන්න ඔබ වහන්සේ මත යැපෙන මේ සියලුම දරුවන් මේ පුංචි දරුවන් විතරක් නෙමේ මේ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ මත යැපෙන අය
देव दरुओ दिव्यान वहां से मत अपने में सैम करने को मैं वहां से शुद्ध भले शुद्धात्म भले हम करने को मैं शक्ति मत करने सुरु स्वामी एवागे अभी आज्ञा करम कुसे इन दारुआन अम्मा के कुसे इन वैदे ने दारुआन भी निंग अभी आज्ञा करम मेलो के दक्षिण ने बालागनीन कुछ दारुआन भी निंग ये दारुआन व रक्कगत अम्मा ला भी निंग प्रसन्न दर्वे अब हेमोम शक्ति स्तुति शांति सुवे ओ भाई अपे पिए सुसिंदनन मेरे स्वामी वाहन से ओब समग वन सेक्वा सुविशेषक मातेयु तुमान विसिलियन लाद देवाक्य नाम मेसेय एवेले श्रावकियो जेसस वहां से वेतट आउत स्वर्ग राज्य इताम उतुम वन्ने खवरेक दै असूह एवेट उन वहां से कुडा दार्विकु तमंग वेतट केंदवा ओन मेद सिटुआ मेसे वदाल सिक सब विन्म ममोबड कियमी ओब वेनास्वी कुडा दरुवन में नवुवोत किसी सेत स्वर्ग राज्यत एतुलु नवान्न हुया
එබැවින් මේ කුඩා දරුවාමෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යයේ ඊටාම උතුම් වන්නේ ඔහුය සම්බුදන් වහන්සේගේ සුභාරංචිය මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සමිදුනි ඔබේ වචන සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේගේ ගෝලයෝ ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙතට ඇවිල්ලා අහනවා ස්වර්ග රාජ්‍යයේ ඊටාම උතුම් වන්නේ කවරෙක්ද ස්වර්ග රාජ්‍යයේ ඊටාම උතුම් වන්නේ කවරෙක්ද Who will be the greatest in the kingdom කවුද स्वर्ग राज्य उतुम वाने दे मेतन पहदिली उन वहां से के श्राव के अंत स्वर्ग राज्य पिली बंदव देनुमाक तीपने दे वा टोटली इग्नोरेंट अबाउट द किंगडम ऑफ गॉड देवियां वहां से के राज्य पिली बंदव किसी माकारे देनुमाक तीपने देनुमाक तीपने वानां तीपुनानां अहान्ने ने स्वर्ग राज्य ඉතාම උතුම් වන්නේ කවුරුද කියලා ස්වර්ග රාජ්‍යයේ ඉතාම උතුම් වන්නේ කවුරුද කියලා අහන්නේ ඇයි ස්වර්ග රාජ්‍ය පිළිබඳව දැනුමක් හැඟීමක් තිබෙන්නේ නැති නිසා මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉතාම උතුම්මය මේ ලෝක මිම්මෙන්නේ අපි දකින්නේ මේ ලෝකේ මිනිස්සු සිතන විදියට දේශපාලන විදියට ආර්ථික විදියට බලය තිබෙන විදියට මිනිස්සු හැම වෙලෙම හිතාගෙන ඉන්නේ අපි අනිත්‍යයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. දැනුමාතින් අනිත්‍යයට වඩා අපි උසස් කියලා. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ උසස් වෙන්න. උසස් වෙන්න හදන්නේ කොහොමද? තමන්ගේ බලයෙන්, ධනයෙන්. ඒක තමයි ලෝකයේ තියෙන මිම්ම උසස් වීම. තමන්ගේ තමන්ට තිබෙන වටිනාදී අනුව අපි හිතුවොත් එහෙම යම්කිසි පුද්ගලෙක් ලක්ෂ 200ක වාහනයක ගියා කියලා. ඒතර මේ මිනිස්සයාගේ ජීවිතයේ වටිනාකම ලක්ෂ 200ක් වෙන්න බෑනේ. අපි හිතමු තව පුද්ගලෙක් කෝටි ගාණක් වටින ගෙයක ඉන්නවා කියලා. නමුත් ඒ පුද්ගලයාගේ වටිනාකම මනින්නේ ඒ ගෙයේ වටිනාකම අනුව නෙමෙයිනේ. හැබැයි මිනිස්සු හිතන්නේ මේ විදිහට වෙන්න පුළුවන්. අපි හිතුවත් එම මිනිස්සෙක් රත්තරම් පැලදගෙන ඉන්නවා කියලා. ඒතර මේ පුද්ගලයාගේ වටිනාකම තියෙන්නේ රත්තරන් වල නෙමෙයිනේ. හැබැයි ලෝකේ මිම්ම එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලෝකයේ හිතන විදිහ නෙමෙයි ස්වාමින් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ තිබෙන දැක්ම. දෙවන් වහන්සේගේ රාජ්‍ය වෙනස් ඔබ මම හිතන විදිහ නෙමෙයි.
මිනිසුන් හිතන විදියට නෙමේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය. ඒසා උන්වහන්සේගේ ගෝලය අහනවා ස්වර්ග රාජ්‍යය තව මුතුම් වන්නේ කවරෙක්ද? උන්වහන්සේ ඒ වෙලාවේදී උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් විතර කැඳවා. ඒ කියන්නේ කුඩා දරුවෙක් එතන හිටියා. දෙමාපියොත් හිටියා. කණ්ඩායමක් ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් විතර කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළසේක. දැන් මේ චිත්‍රූප මවා ගත්තොත් ජේසුස් වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවලා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළසේක. මට හිතෙනවා මේ වෙලාවේ ජේසු මේ කුඩා දරුවාගේ මට්ටමට යන්නේ නැති. කුඩා දරුවා ඒ දරුවා පොඩි නිසා ජේසුස් වහන්සේ දන ගහගෙන මේ දේ කියන්න ඇති. සැබවින්ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවොත් කිසිසේත් ස්වර්ග රාජ්‍ය රැතුල් නොවන්නෝය. ඉතා ලස්සන දෙයක් තියෙනවා සම්ප්‍රදායේ. දැන් මේ සිදුවීමක්නේ. මේ සිදුවීමේදී ජේසුස් වහන්සේ උදාහරණයක් නිකන් ගත්තේ නැහැ. ඔබ කුඩා දරුවෙක් වගේ නොවුනොත් ස්වර්ග රාජ්‍යට එන්න බෑ කියන එක. ජේසුස් වහන්සේ එතන හිටිය ළමයෙක්ව කැඳෙව්වා ළඟට. ජේසු දරුවෙක්ව ළඟට ගෙනාවා. දරුවාව ළඟට ගෙනල්ලා ඕන් මැද්ද සිටවල කියනවා, ඔබ මේ දරුවා වගේ වෙනස් වුණේ නැත්තම් ස්වර්ග රාජ්‍යට යන්න බෑ කියලා. සම්ප්‍රදාය සදහන් කරනවා මේ කුඩා දරුවා තමයි අන්තියෝකියේ ඉග්නේෂස්, සෙන්ට් ඉග්නේෂස් ඔෆ් ඇන්ටියෝක්, දෙවන ශුද්ධෝත්තම පියතුමා, පේදුරට පසු එක්කෙනා. තව සම්ප්‍රදායක සඳහන් කරනවා මේ දරුවා පේදුරුගේ දරුවා කියලා. පේදුරට පස්සේ දෙවන තත්වය ගත්ත කෙනා කියලා. මොකද ඉග්නේෂියස් ඔෆ් ඇන්ටියොක්ට, අන්තියෝකියේ ඉග්නාසියස් මුනිතුමන්ට තව නමක් තිබුණා තියෝෆරස් කියලා. තියෝෆරස්, ඌව හැඳුන්වුවේ තියෝෆරස් කියලා. ඒක තේරු තමයි ගෝඩ් කැරීඩ්, බෙයාර් ඔෆ් ගෝඩ්, දෙවියන් වහන්සේ ඔසවාගෙන ගිය කෙනා. ඉග්නේෂියස් ඔෆ් ඇන්තියොක් මීන්ස් තියෝෆරස්, ද වන් හූ වොස් කැරීඩ් බයි ගෝඩ් ඕ ද බෙයාර් ඔෆ් ගෝඩ්. ඒක නිසා සම්ප්‍රදාය සදහන් කරනවා මේ කුඩා දරුවා අන්තියෝකියේ ඉග්නේෂියස් කියලා. ඔහු රයිටර් කෙනෙක්, ඔහු ලිපි ලිව්වා, ඒ වගේම දේශනා කළා, බිෂප් කෙනෙක් බවට පත් වුණා, නායකත්වයේ සභාවේ නායකත්වයේ දරාගත්තා. ඒ විතරක් නෙමේ, ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කළා. අදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේගේ ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව දැනුමක් තිබෙනවා නම් මේ වගේ දෙයක් අහන්නේ නැහෙනි. ඒක නිසා ජේසුස් වහන්සේ කියනවා ඔබ වෙනස් වී ඔබ යන මාර්ගයේ වැරදි. දෙවියන් වහන්සේගේ රාජ්‍යට යන මාර්ගයේ වැරදිනේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව තිබෙන දැනුම ඔවුන් පෙන්නුම් කළා ස්වර්ග රාජ්‍ය උතුම් කවුද කියලා. ඒක නිසා ඔවුන් යන මාර්ගයේ වැරදි. දෙවියන් වහන්සේගේ රාජ්‍යට යන්න තියෙන මාර්ගයේ වැරදි. තමන්ගේ බලය ගැන, ධනය ගැන, මේ ලෝකයේ මිම්මෙන් තමන් හිතනවා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යට ඇතුල් වෙන්න පුළුවන් කියලා, ඒක වැරද්දක්. ඒක නිසා ජේසුස් වහන්සේ කියනවා ඔබ වෙනස් වී එන යන මාර්ගය වෙනස් වෙන්න ඕනේ. අපි හැමෝගෙම මාර්ගය, අපේ මාර්ගයත් වෙනස් වෙන්න ඕනේ. සමහරවිට අපි යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යර නෙවෙයි, අපි වෙනත් පැත්තට යන්නේ. වෙනත් පැත්තට අපි ගමන් කරන්නේ. ඒක නිසා මාර්ගය වෙනස් වෙන්න ඕනේ. මාර්ගය වෙනස් වෙන්න ඕනේ. ජේසු කියනවා ඔබ වෙනස් වී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔබට දැනුමක් නැහැ. ඔබ හිතන්නේ මේ ලෝකයේ විදියට මිනිස්සු හිතන විදියටයි දෙවන් වහන්සේගේ රාජ්‍ය ගැන හිතන්නේ. මේ ලෝකයේ තියෙන රාජ්‍ය
ගැන හිතලයි ස්වර්ග රාජ්‍ය ගැන හිතන්නේ. ඒ නිසා ඔබ වෙනස් වෙන්න, ඔබේ කල්පනා ජීවිත ක්‍රමය වෙනස් වෙන්නට ඕනේ. අපිටත් කියනවා ජේසු වෙනස් වෙන්න කියලා. වෙනස් වෙන්න කියලා. අපි ගොඩක් දේවල් වෙනස් කරනවා. පරිසරය වෙනස් කරනවා. ගාඩන් එක වෙනස් කරනවා. ගේ වෙනස් කරනවා. හැබැයි අපි වෙනස් වෙන්නේ නැහැ. අපි යන්නේ වෙන මාවතකට. හැදෙන ගහ දෙපැත්තෙන් පේනවා කියලා. දෙපැත්තෙන් පේනවා. හැදෙන ගහ දෙපැත්තෙන් පේනවා කියලා අපි කියනවා. පුංචි දරුවෝ යන විදියට. පුංචි දරුවෝ ඉන්න විදියට අපි හිතනවා මේ දරුවෝ යන මාර්ගය මොකක්ද කියලා. මේ ගහ හොතර හැදෙනවද කියලා අපිට දැනෙනවා. පේනවා. පුංචි දරුවෝ වුණත් තමන් දෙමව්පියන්ට දක්වන ආදරය, ගුරුවරුන්ට තියෙන භක්තිය, වැඩිහිටියන්ට තියෙන ආදරය, කීකරුකම මේ ඔස්සේ අපිට හිතන්න පුළුවන් මේ දරුවා මොන වගේ දරුවෙක්ද වෙන්නේ කියලා. යහපත් දරුවෙක් වෙනවා කියලා අපිට පේනවා. නේද? ඔබේ දරුවෝ යන විදියට යහපත් දරුවෙක් වෙනවා කියලා පේනවා. ඒ වගේම අපිට පේනවා නම් මේ දරුවා වෙනත් විදියකට යන්නේ කියලා. මේ දරුවා කිතරක් නෙමෙයි අපි හැමෝටමත්. අපි වෙනස් වෙන්නට ඕනේ. ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවොත්. කුඩා දරුවන් මෙන් නොවුවොත් කියන්නේ කුමක්ද? කුඩා දරුවෙක් කියන්නේ දෙමව්පියන් මත යැපෙන කෙනෙක්. අපි දෙවියන් වහන්සේ මත යැපෙන කෙනෙක් වෙනවා. අපේ ශක්තිය, අපේ බලය, අපේ හැකියාවන්, අපේ දැනුම නෙවෙයි දෙවියන් වහන්සේ මත යැපෙන කෙනෙක්. තෙරෙසා මෞතමිය වගේ. ජේසුගේ කුඩා මල තෙරෙසා. ජේසුගේ කුඩා මල තෙරෙසා දෙවියන් තුල යැපුණා වගේ. ඔක්තෝබර් මාසයේ දේව අම්මාට කැප කරලාද මාසය මරිය තුමිය දෙවියන් මත යැපුණා වගේ අපිට දෙවියන් වහන්සේ මත යැපෙන්නට ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේ. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යය ඊටාම උතුම් වන්නේ ඔහුය. දෙදුවේ අපි ඉගෙන ගනිමු නිහතමානී වෙන්නද, දෙවියන් තුල යැපෙන්නද. අද ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ ඇයි යටත් වෙන්න කැමති නැහැ, වෙනස් වෙන්න කැමති නැහැ. හැමිලි මිතන්නේ තමන් හරි කියලා. සිත වෙනස් කරගන්න කැමති නැහැ, යටහත් වෙන්න කැමති නැහැ. ගොඩක්ම ප්‍රශ්න ඒකයි. ස්වර්ග රාජ්‍ය පැත්තට යන්නේ නැහැ ඔබ. ඇයි යටහත් පහත් වෙන්න කැමති නැහැ? සපි දෙවියන් තුල යැපෙන දරුවන් ඇටියට දෙවියන් වහන්සේ මත යැපුණොත් ස්වර්ග රාජ්‍යයට අපට යන්න ගිල
स्वामिनी पिता गीत पुत्र गीत बिंदु सांतु गीत नामेन आमेन।